කියලා පිළිගන්නවා ඊළඟට අද අපි බෙස්ට් YouTube channel එකට වඩා සාදරෙන් ඔයගොල්ලන්ට පේන වැති මෙතන දැන් ඉන්නම ඔයගොල්ලෝ ගොඩක් ආස කරන පුංචි බලු සුරතලෙක් ඉතින් මියාගේ නම තමයි ටැබි මියාගේ බ්‍රීඩ් එක තමයි කොකස් ස්පැනියන් මියා බ්‍රීඩ් වෙලා තියන්නේ මුගේ අම්මයි තාත්තයි කොකස් ස්පැනියන් ක්‍රොස් ගෝල්ඩන් රිට්‍රීවර් ගෝල්ඩන් රිට්‍රීවර් එක ක්‍රොස් වෙද්දී මුගේ කන පොඩි වෙනවා නෝමල් කොකස් ස්පැනියන් කෙනෙක්ගේ කන දිගයි කනේ බූල් වැඩි මුගේ කොමාරි කොකස් මේ ගෝල්ඩන් රිට්‍රීවර් බ්‍රීඩ් එකක් එද්දී ගොඩක් බූල් වෙනවා බූල් හැලෙනවා නෝමලි කොකස් ස්පැනියන් කෙනෙක් ඉන්නවා නම් ඔගේ මොකද එච්චර මේ ඇගේ මයිල් නැහැ අත්තරම ඉතින් මූට අවුරුදු 6ක් වෙනවා දැන් මූ ෆස්ට් ටයිම් ලිටර් කරා එයාගේ වීඩියෝ එකත් අපි ගේනවා ඔගලොන්ට පේනදි මෙතනදි පේනවා එයාට ගහලා අපි කියන්නේ එයාට දීලා තියෙන වැක්සින්ස් ටික තමයි මේ තියෙන්නේ ඔගලොන්ට තව මේක මේ වැක්සින්ස් අපේ 2018 ඉඳන් ගත්ත වැක්සින්ස් ටික මූ ගිනාපු දවසෙන් පොතක් තිබ්බ එක නැති වුණ නිසා 2018 ඉඳන් පටන් ගත්ත වැක්සින් ටික තමයි මේක එතකොට මේ මේගොල්ලෝ ගැන කියන්න තියෙන්නේ මේගොල්ලෝ ගොඩක් ගාඩ් ඩොග්ස් වලට පාවිච්චි කරන්නේ නැහැ මේගොල්ලෝ ගොඩක් ඔය ගේ ඇතුලේ හදලා සුරතල් බල්ලන් කියලා තමයි පාවිච්චි කරන්නේ මේගොල්ලෝ ගාඩ් එකකට ගන්න බෑ මොකද රොට් වැල කෙනෙක් එහෙම දැම්මොත් මෙයත් එක්ක ඒනට මුව වෙන දේ හිතා ගන්න පුළුවන් ඒනට ඉතින් මේගොල්ලන් හරි වසයි කියන්නේ පූසන්ට වසයි ඉතින් ඒගොල්ලන් සමහරකුන් ඉන්නවා වසට හැදිච්චෝ වසට හැදිච්ච දැන් මෙයා නම් හරි සුරතලට ඇදලා තියෙන්නේ ඔයගොල්ලන්ට මුන්ට අපි පෙඩිග්‍රී දෙන්නේ නැහැ මුන්ට දෙන්නේ අපි බතුයි චිකනුයි වගේ ඔය දන්න චිකන වලින් අයින් කරන කෑලි ඔය බෙල්ල වගේ තව මේ අර බොකු දියනුන්ගේ ඒවා වගේ තමයි අපි උයලා දෙන්නේ මූණ මිරිසර ගන්න ආසයි ඉතින් මූ තව කියන්න තියෙන දෙයක් තමයි දැන් මේගොල්ලන්ගේ හැම මේ දැන් මේ මෙයාන ෆීමේල් කෙනෙක් එතකොට මේගොල්ලන්ගේ දැන් මෙයාට අපි පළවෙනි ප්‍රාර මේ බ්‍රීඩ් වෙන්න දැම්මේ ටෙරි ඩොග් කෙනෙක්. ටෙරි ඩොග් කෙනෙක්ව දානකොට මෙයා ටිකක් අපහසුතාවයක් වගේ ඇති වෙන්න ගත්තා. මොකද මෙයාට වඩා ටෙරි ඩොග් ඉතින් වැඩි. ලොකුයි. ගොඩක් මයිල් තියෙන නිසා ඉතින් මුඩ අපිට ඔපරේෂන් එකක් කරන්න ඕන සර්ජරි එකක්. මුගේ එක පැටියේ බඩේ හිර වෙලා. ඉතින් මුඩ මේ වගේ බල්ලොන්ට ලොකු බ්‍රීඩ්ස් දාන්න එපා. මේ වගේ බල්ලොන්ට ලොකු බ්‍රීඩ්ස් දාන්න එපා. මේ පොමනේරියන්, ලයන් පොමනේරියන් මුංගිම ජාති දැම්මොත් නම් හොඳයි. හැබැයි ඇත්තටම අපිටත් පුදුමයි මෙයා කොහමද මේ ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක් එක්ක බ්‍රීඩ් කොස්සුනේ කියලා. ඒකේ දෙවියන් යම්මයි කත්ත තමයි මූ පැටියෙක් නිසා ඇත්තටම හොදක් කරන්නේ මූ පැටියට ටෙරියර් කෙනෙක් වගේ පැටියා පොඩ්ඩක් ඇඟේ ලොකුයි ඌ එකෙක් එළියට ආව පොඩි නිසා පැටියා අන්තුන් ඉතින් ආවේ නෑ. ඒ දුකයි තමයි දෙයක් කරන්න දෙයක් නෑ මේ නමුත් අපි එක පැටිය ආපු එකට හරි සතුටු වෙන්න ඉපි. ඉතින් අනිත් එක මේගොල්ලෝ ගැන තව දේවල් කියන්න තියෙන්නේ මේගොල්ලෝ ගොඩක් ආදරේට සුරතලේට කැමති කට්ටිය. මොකද මේගොල්ලෝන්ගේ ගොඩක් කට්ටිය දැන් ගොඩක් කට්ටිය ඇවිල්ලා ටික වෙලාවක් ගේ ඇතුලේ හිටියොත් මේගොල්ලෝ අනිවාර්යෙන් යාම අඳුරගෙන යා ළඟට ගිහිල්ලා යාව ස්කිප් කරන්න. අත්‍තර යාගේ යාව සුවඳ බලනවා යා ගෙදර බල්ලෙක් ඉන්නවද කියලා එන එක්කෙනා ගෙදර. ඉතින් ඒ වගේ මේගොල්ලෝ ගොඩක් හොඳ සුවඳක් තියෙනවා. මේ බලන්න ඒවා හොදට පුළුවන්. ඉතින් මේ වගේ බල්ලෝ ඉන්න ගෙද ගෙවල් වලට මම එච්චර මුකුත් කරන්නේ නැහැ. ඇවිල්ලා යාව ස්නිෆ් කරලා බලද්දී යාවට පේනවා යා දන්නවා යා ඒ මිනිස්සු බල්ලෙක්ට ආදරේ නිසා තමයි බල්ලව හදන්නේ. ඉතින් පේනවා මූගේ ඔළුවෙන් පොඩි මොට්ටුවක් වගේ එකක් තියෙනවා. ඒක අරිල ලස්සනයි මේ බල්ලන්ට. එතකොට අනිත් එක කියනෝනේ මේගොල්ලන්ගේ මතකයන් ඉතාම දියුණු මතකයන් තියෙන මේ බල්ලොන්ට කියන්නේ. ඉතින් තමන්ගේ ස්වාමියාට කවුරු හරි හිදෑරයක් කරනකොට මෙයා වුණත් يعني ෆයිට් කරන්න බලනවා. ඒ කොමරි මම මෙයාත් එක්ක අපි දානවා නම් මොඩි කේජ් එකට දාලා දැන් කිමුකෝ මම ඉන්නවා. එයා අපිට දැන් මෙයා අපිට ගොඩක් ආදරේ ඉන්නේ. ඉතින් කවුරු ඇවිල්ලා මට ගහන්න හරි උනාරි කරන්න බලනවා නම් මූ බුරන ඇත්තට මූ ඇල්ලලා තිබ්බොත් ඇල්ලලා පයින්නවා. උනාට හපන්න නම් දන්නේ නැහැ. ඔය දන්නා පොඩි අර පොඩි ඇක්සිඩන්ට් එකක් ගන්න හපන් දෙනවා බය කරන්නේ. ඒකට අනිත් එක يعني මට ගාන දෙන එකා වගේ ළඟට ආවත් මූ දුවනවා. ඒ වගේ දෙයක් තමයි මූට වෙන්නේ. බුරුර බල්ලා සපානෝකයි කියන්නේ ඒකනේ. අනිත් එක මේ මේගොල්ලෝ ඇත්තටම හදද්දී මම හොඳට පෝෂණය දීලා හදන්න ඕන. විටමින්ස් දීලා ඔක්කොම කරලා හදන්න ඕනේ. මොකද මේගොල්ලෝ يعني මේ පරිණිපාර බ්‍රීඩ් කරාන් පස්සේ මේගොල්ලන්ට ටිකක් අමාරු වෙනවා. මොකද පළවෙනි ක්‍රොස් එකේ ඉඳලා එතකොට මේ ගොඩක් විටමින්ස් වර්ග මේකට දෙන්න තියෙනවා. නැත්තම් මේ දෙන අපිට ක්වොලිටියට මේ ඔරිජිනල් කොකස් ස්පැනියන් එකේ වගේ ක්වොලිටියට එන්නේ නැහැ කොහොමවත්. තව කියන්න තියෙන්නේ මුන්ට මුන් ගොඩක් කන්නේ ඇත්තටම මේ උන් කන්නේ
දවල්ට කනවා උන් මම මෝව බ්‍රීත් කරන දාන්න ඉස්සෙල්ලා උ එහෙම තමයි කෑවේ දැන් පැඩියර් කිස් දෙන්න ඕන නිසා උ රෑටත් කනවා උදේට කිරි බොනවා තොරදි වේල් තුනක් වගේ හැදෙනවා මූ කනවා ඉතින් පොඩක් හොඳ ලොකුයි බරයි දැන් උ ඉස්සෙල්ලා කෙට්ටුයි ටික ටික පොඩි වෙනවා වගේ තියෙනවා කන්නක මේ මේගොල්ලෝ බ්‍රීත් කරද්දි මේ මේගොල්ලන්ගේ බ්‍රීඩ් එකේදී මේ මේ වගේ මේ වර්ගයේ ඔයගේ පොමනේරියන් ලගේ ෆීමේල් ලගේ දකින්න පුළුවන් ලක්ෂණ තමයි බඩ ගොඩක් ලොකු වෙනවා කියන්නේ ටිකක් සාමාන්‍ය ගානකට ඔකර ඊට පස්සේ මේ බඩ මේ නහර වගේ එහාට මෙහාට දුවනවා තේරෙනවා ටිකක් කල්ලාදී මොකද ඒ ඇවිල්ලා මේ එයාගේ මේ උදරයේ සයිස් එකට තමයි එයාගේ පැටව ටික ඔක්කොම හැදිලා තියෙන්නේ ඉතින් බොහෝ පැටව එහෙම බ්‍රීඩ් කරනකොට එතකොට එයාට මේ පැටව ටික ඔක්කොම දුවනවා පේන අතර අපිටත් එහෙම දැක්කා අපි දැක්කා මොඩි ඔළුවත් තියෙන උදාවයි එළියට ආවේ නෝ එළියට ආවේ ඔයගොල්ලෝ පේන ඇති මෙයා කොච්චර ෆ්‍රෙන්ඩ්ලිද කියලා නැත්තම් සාමාන්‍යයෙන් දැන් දැන් අපි දෙන්න ඉන්නකොට සාමාන්‍යයෙන් වෙන අර දැන් ඔය සාමාන්‍ය පොමනේරියන් බල්ලෝ එහෙම ඉන්නේ නැහැ එක තැනක ඉන්නේ නැහැ මේකෝ එහෙම ඉන්නවා මේ ඔයර පේන ඇති කොච්චර සනීපට ඉන්නවද කියලා ඇත්තට මන් දන්නේ මේ අද තමයි මෙච්චරේ වගේ ඔඩොක්ක විදලා තියෙන නැත්තම් මං උස්සම කකුලෙන් ගහනවා ඇත්තට මට අද ඒ දැන්න මේ ලස්සන ඩයක් ඉඳන් ඉන්නේ අනිත් එක යාට මේ සනීපර නින්දත් වෙනවා මේ ඇස් දෙක පියනවා මොකද වටේ හුලං එක්ක ඔක්කොම එනකොට ඔව් ඉතින් වාට කැමසි නැති හින්දානේ මේ පයින් ගන්නේ ඕ ඇත්තට මේ අපි අයියා තමයි මේ ඉන්නේ එඩිටර් ඇන්ඩ් කැමරාමන් ඉතින් ගොඩක් මේ බල්ලෝ මං කියන්නේ හදන්න මයි මුන්ගේ ගාන දන්නේ නැහැ ඇත්තට මම මුන් ගාන જાතිය අපි ඒ කියන්නේ බ්‍රීඩර්ස්ලා තමයි ගහන්නේ දැන් ගාන දන්නේ නැහැ ඉතින් පොමනේරියන් කෙනෙක් ගන්න බලව 15000 වගේ තේරිය කෙනෙක් ගන්න බලව 38කට තව මම හිතන්නේ 46000 අතර වෙනවා ඉතින් මං ඒ මගේ මම බලපු ගාන ඉක්මන් ඩොටල් කේකෙන් වෙනවා තේරිය කෙනෙක් ගන්නවා 38000 කට මුයි තාත්තා මම හිතා 38000 කට තමයි වඩින්නේ වඩින්නේ ගත්තේ ඌට වඩා වඩිනවා අනිවාර්යෙන් පෙටියයි අපි බලන්න කොහොම වේවි කියලා ඌ දුඹුරු පාටයි ඔව් මෙයාගේ කලයකට තමයි ඇවිල්ලා තියෙන හැබැයි මෙයා කලයකට නම මේ ඩාර්ක් බ්‍රවුන් එක තමයි යාර වැඩිපුර තියෙන්නේ මෙයාගේ වගේ පොඩි මුට්ටුව තියෙනවා මූණ වෙන්නේ ටෙරිය ලැබඩෝ වෙන්නේ ලැබඩෝගේ හොම්බ සුට්ටක් තියෙනවා තව පිට්බුල් වගේ හොම්බ තැලිච්ච බල්ලෝ එනකොට ඒ හොම්බ තැලිච්ච බව පේන්නේ ඌගේ පිට්බුල් වගේ නම් පිට්බුල් වගේ මේ මුළු හොම්බම තැලෙනවා කියන්නේ මූණටම සෙට් වෙලානේ තියෙන්නේ ඒත් මේ අපේ දැන් මෙයාගේ ෆස්ට් බීට් එකේ පැටියාගේ තියෙන්නේ මේ මේ යාන්තම් තියෙනවා මෙන්න මේ ගානට වගේ තියෙනවා මෙන්න මේ ගානට වඩ පේනවාද මෙන්න මේ ගානට වගේ තියෙනවා හරිද අනිත් එක මේ ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ සුරතලේ ගන්නකොට හොඳට සලකන්න ඕනේ නැත්නම් සුරතලාට අපේ මම දැක ගොඩක් තැන්වල සුරතලුලු ඉන්නවා හැබැයි ඒගොල්ල හැදිලා මදි මොකද අපේ පාරෙත් එහෙම හේතුනවා ඔගොල්ලෝ හිතන්නේ ලයින් පොමනේරියන් කෙනේ පාරේ එහෙම හේතුනවා මයිල් හැලිලා නැගේ ඊට පස්සේ අපි කතා කරලා ඒගොල්ලන්ට ගෙදරට ගිහිල්ලා කිව්වම තමයි දැන් ලස්සනට ඉන්නේ ලයින් පොමනේරියන් ඉතින් ඒ වගේ සුරතලුන්ව හදලා ඇත්තට වැඩක් නැහැ තව දෙයක් තමයි මේකව හදද්දි මේකව කූඹේ දාන්න එපා මුන් වස වෙනවා වසනාගෙන අපි ආදරෙන් රැට එළිය දාන්න එපා ඇත්තටම හොරු ඉන්නවා දැන් කාලේ මේ කොරෝනා කාලේ මිනිස්සුන්ගේ සල්ලි නැති නිසා සම මං කියන්නේ කවුරු ඒ මං කියන්නේ කවවත් මං කියන්නේ දන්නේ නැනේ අපිටම ඕ ගෙනාවු දවස ඉඳන් ගෙදර දැන් අපි කාමරේ පොඩි බේසමකට වගේ දාලා ඉන්න ඌ හොඳට එතන නිදිනවා ඉතින් ඒ වගේ බල්ලෙක් හදනවා නම් ගොඩක් ආදරෙන් හදන්න ඕනේ ගෙදර ළමෙක් හදනවා වගේ බල්ලෙක් හදන්න ඕනේ මොකද එයාගේ අම්මගේ තාත්තගෙන් වින් කරලා තමයි අපි ආව අරන් එනවා නම් අරන් එන්නේ. එතකොට එයාගේ අම්මගෙන් තාත්තගෙන් ලැබෙන්නේ නැති උණුසුම සැනසීම සතුට හැමදේම අපි එයාට දුන්නොත් එයා අනිවාර්යයෙන්ම අපේ ගෙදර දරුවෙක් වගේම හැදෙනවා. කතා කරපු ගමන් රෙස්පොන්ඩ් කරන කෙනෙක් තමයි මෙයා ටැබි කියලා කතා කරපු ගමන් ටැබි කියලා කතා කරනවා බලන කවුද එන්නේ කියලා. කවුද එන්නේ කියලා. අපේ අම්මට හරි ආදරෙයි මෙයා. අපේ අම්ම කොහෙ ගියත් ඉතිපස්සේම ඉන්නේ. ඒ කියන්නේ එළියට යන්න හදනකොට මේ උඩුගුරුනා මොකද එයාව දාලා යනවයි කියලා. තව බලන්න මුගේ නැට්ටේම කොච්චර ලස්සනද කියලා මේ. මුගේ ගොඩක් බූල් බූල් දැන් දැක්කම නැට්ට ඇල්ලුගම මුඩි ඉන්න බෑ. තව මුගේ පැටිය මේ රෑට රෑට මේ මුගේ ඇඟට එන්න ඕන කියලා අඩනවා කියලා අඩනකොට ඉතින් මෙයා දන්නේ මොනවද කරන්න කියලා නැගේ මෙයා පළවෙනි හැර ක්‍රොස් සෙට් එකේ ඉන්නේ. අපේ අම්මට ඇරවලා කියන අපේ අම්මට ඇරවලා ළඟට ගිහිල්ලා කියලා කියනවා මේ ඇවිල්ලා බලන්න කියලා ඈ ගහනවායි කියලා. ඒක අපේ අම්මා අතර ගත්තම ඌ අර මේ දන්නවනේ පැටියෝනේ ඈ ගන්නේ. ඒ වගේ එක නවතිනවා ඌ කෙඳිරි ගාන එක.
මුත් දැන් අද පොඩ්ඩක් මගේ අතින් වැටුණා ඌ පොඩ්ඩක් මේ උස්සන්න යද්දි මේ චුට්ටක් පොඩි චුට්ටක් එතකොට ඌ කෑ ගන්නකොට මේ මෙයාට තමයි දුක උනේ මෙයා ගොඩක් ඇඬුවා ඒකට ඒ වෙලාවේ ඇත්තටම ඒ වගේ පරීක්ෂණ ගොඩක් වෙලා තියෙනවා මේ ලෝකෙදී එතකොට ඒ අම්මගේ දරුවගේ තියෙන ආදරේ ඇත්තටම කිව්වොත් අපේ අපේ අම්මා අපිට ආදරේ කරනවා වගේ තමයි එතකොට දැන් මේහා දැන් අර පරීක්ෂණයක් කරලා තියෙනවා විද්‍යාඥයෝ පිරිසක් පූසියෙක් පැටව දැම්මන් පස්සේ ඒ පූසිගේ පැටියව බෝට්ටුවක දාලා මහා සෞර මැදට අරන් ගිහිල්ලා දින ඒ සෞර මැදට අරන් ගිහිල්ලා පැටියව මැරුවහම එවලේ පූසිගේ දැනිච්ච හැඟීම පූසි එකපාරටම ෂොක් වුණා වගේ හැඟීමක් දැනනකොට ඒ පුතේ ඒතර පූසි එක එහෙ දුවන්න ගත්තලු එතකොට කෑ ගහන්න ගත්තලු ඒ හැඟීම කොච්චර දුරක හිටියත් දෙමව්පියන්ට දැනෙනවා ඉතින් ඒක තමයි කියන්න ඕන අනිත් එක මේ මෙයාගේ පැටියව කියන්නේ අපි දැන් පැටව ගොඩක් ආවොත් පැටව සාමාන්‍යයෙන් ගොඩක් විකුණනවානේ ඒ විකුණනකොටත් ඔයගොල්ලො පොඩ්ඩක් අවධානයෙන් දීලා බලන්න අවධානය දීලා බලන්න මේ කියන්නේ මේ ගේවල් බලන්න ඉගෙන ඉගන් කොහම ඉගන් ගේවල් බලන්න මුන්ට මෙයාට ඇදෙන්න මේ ගේවල් පාසුකම් තියනවද බලන්න තව මේ මේ මූගේ පැටිය ඉතින් මේ දැන් දන්නවනේ ඔයගොල්ලෝ පැටිය කඩද්දි මූට ඉතින් දැන් ඔම ලැප්ටොප් එකේ පැටව 9ක් විතර දානවනේ ඒම දැන් මූට එක පැටිය මූ හරි ආදේ පොඩි පැටිය එකයිනේ වන් ඇන් ඔන්ලි වගේ තමයි ඉතින් ගොඩක් මු ගොඩක් ආදේ තුන්දෙනෙක් වගේ ආවනම් ගොඩක් අමාරුයි හදන්න පොඩක් දන්නේ නැද ඉතින් අනිත් එක මේ මේගොල්ලන්ගේ සයිස් එකට සරිලන කියන්නේ මේගොල්ලන්ගේ ඇගේ ප්‍රමාණයට සැරසෙන් නැති වෙන්න අපි දැම්මොත් මේ වෙන ඩොග් කියන්නේ ලැබඩෝ කෙනෙක් වගේ දැම්මොත් ඇත්තරම ෆීමේල්ට ගොඩක් අමාරු නම් පැටව බී කරන්න මොකද පැටවුන්ගේ සයිස් එක ටිකක් ලොකු වෙන්න පුළුවන් හින්දා තව කවදද තියන මේ ලොකු බල්ල දාම අනිවාර්යෙන් ඕපන් කාන්දරාජිස් සමක් කියන එක දෙයක් කළා ගමන් පටන් ගන්න එන්නේ තව දෙයක් මේ ගංගම මේ ලොකු බල්ලොන්ට මේව කොස් කරාම මුගේ ජීවිතය මේ ජීවත් වෙන කාලය අඩු වෙනවා ඔය ඉතින් ඒ තමයි ඔය ඉතින් මූටත් උන හොද ලොකු දෙයක් ඒක ඒ වීඩියෝ එකයි ඩොග්ස් ගැන වීඩියෝ එකක් දාන්න ඕනි නිසා තමයි මුගේ වීඩියෝ එක කරේ මෙයාගේ පැටියාගේ වීඩියෝ එකක් අපි ළඟදීම අනිවාර්යෙන් ගේනවා. එතකොට තව දෙයක් කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට මම කිව්වා වගේම මේ වගේ හැමදාම يعني දැන් ඔයගොල්ලන්ට දැන් සාමාන්‍යයෙන් ගොඩක් මුදල් වියදම් කරන්න දෙනවා මේ වගේ බල්ලෙක්ට. ඉතින් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ වැලිසර ඔයගොල්ලෝ දන්නවා ඇති තියෙනවා මේ පශු වෛද්‍ය රෝහලක් ඉතින් ඒකට ගිහිල්ලා ඕන බෙස්ට් එකක් ගන්න මොකද يعني 50% ඔෆ් එකේ අම්බර දැන් බේස් එක රුපියල් 12000ක් නම් තව ඒ මිනිස්සු අමාරුවේ වල් බල්ලන්ට එම කරනද එහෙම තමයි වල් බල්ලෝ නම් ඉතින් අපිට වල් බල්ලෝ කියන්න බෑ ඒගොල්ලොත් SL බල්ලෝ කිය ශ්‍රී ලංකන් බල්ලෝ අපිට වල් බල්ලෝ කියන්න බෑ උන්ට අපි වල් කියලා කිව්වට ඇත්තටම ලෝකෙම ඉන්න සුනකයන් ගත්තොත් හැම සුනකයාම එකයි මොකද අපි ආදරෙන් හදලා හොඳට පෝෂණය දීලා හොඳට විටමින් ටික දීලා අරවා මේවා ඔක්කොම දීලා ගත්තොත් ඇත්තටම දැන් බල්ලා කොච්චර ශ්‍රී ලංකන් ලෝකල් බල්ලෝනේ ලෝකල් බල්ලෝ කියන්නේ එහෙම කියන්නද නැහැ එහෙම වල් කියලා මම නම් එහෙම ආසන බල්ලට වල් කියලා කියන්නේ අපි මොකක් හරි يعني පහක් කරනවා කොන් කරනවා වගේ දෙයක් නතරත් වෙන්නේ එතකොට අපි නම් මේ අපි වල් බල්ලෙක් නෙමෙයි වල් නෙමෙයි ඕන බල්ලෙක් ලෝකල් බල්ලෙක් ඔරිජිනල් බල්ලෙක් එතකොට වැඩි ගානක බල්ලෙක් ඕන සුරතලෙක් එකයි මොකද හරියටම ඒ සුරතලාව හැදුවොත් ඒ සුරතලාට ඕන දැක්ක මොකද Facebook එකේ මේ ළඟදී දැන් post
කියන්නේ වීඩියෝ එකකුත් තිබ්බ එකට පාරේ අතරලා දාලා හිටපු බල්ලෙක් නිකන් normal local බල්ලෙක් කියලා අරගෙන ගිහිල්ලා එයාට හොඳට ට්‍රීට්මන්ට් කරලා විටමින්ස් දීලා මයිල් අයලා බලද්දි බලන් ගියාම එයා ලක්ෂ ගාණක් වටින හස්කි ඩොග් කෙනෙක්. ඉතින් ඒක කොච්චර සතුටක්ද මේ මනුස්සයාට ඒ වෙලේ දැනෙන්නේ නැත්නම් එයා කරපු පිනටම දෙයියෝ එයාට තෑග්ගක් දුන්නා කියලා තමයි. එතකොට අපි STB ගෙන් ඉදිරියට බලාපොරොත්තු වෙන අසරණ වෙච්ච සත්තුන්ට උදව් කරන්න. එතකොට දැන් මේ COVID-19 කාලේ ඇඳිරි නීතිය කාලේ සංචර සීමා දාලා තියෙන කාලේ හින්දා කොහොමත් මේ අවස්ථාවේදී සත්තු අසරණ වෙනවා. ඉතින් තවද කියන්න ඕගලන්ට අදිදගන් අරියටම් බල්ලෙට බල් බල්ලෝ කියන්න එපා. එස්එල් ස්ට්‍රීට් ඩොග්ස් කියලා කියන්න එකවන් ස්ට්‍රීට් ඩොග්ස් කියන පාර බල්ලෝ. ඒගලන්ට හෝම් එකක් නෑ ඇත්තටම. පුළුවන් නම් පැට ඔයම ගැහුවම් පොඩ්ඩක් ඔගලන් FBR මොනායි දාන්න කාටරි නැති මිනිස් මනුෂ්‍යයට දෙන්න කියන්නේ බල්ලෙක් හදන්න ඕන නම් ඕගොල්ලෝ පොඩ්ඩක් සමාජ මාධ්‍යට ගිහිල්ලා බලන්න. ඒකේදී තියනවා මැරි මැරෙන්න ඔන්න මෙන්න ඉන්න බලු පැටි එක්ක මේ ප්‍රොමනේයන් මං හිතන්නේ වර්ගේ වැඩක් නැහැ. සමහර මිනිස්සුන්ට ගිහිල්ලා පාරට ගිහිල්ලා අතහැරලා දානවා. එතකොට තාම කී බොන බලු පැටවුන් එහෙම දානකොට ඕගොල්ලෝ දරා ගන්න ඕගොල්ලන්ගේ අම්මව දැන් සාමාන්‍යයෙන් ඉපදුන ගමන් අම්මා කෙනෙක් මැරුණාම අපි ඉපදුන ගම අම්මා කෙනෙක් මැරුණාම ඒක අපිට උක තේරෙන්නේ නැති වුණාට අපි ලොකු වෙන්න අනිත් කට්ටියගේ අම්මලා දකිද්දී අපිට කොච්චර දුකක් ඇති වෙනවද. ඔව් තව දෙයක් තියෙනවා මෙයාට මම දැන් පැටිය බලන්න ඕනේ. ඉතින් මම ආවමු යවමු. ඉතින් මේ මුකුල් දෙක හදුවන් යනවා පැටිය බලන්න. කොහේ දැන් ඉතින් අද ගෙදර කවුරු ආවා කියලා ඇවිල මෝ කුරුවට දාලා දෙද්දි ඌ බුරු නැතර ඌ බය ඌ පැටිය අරන් යයි කියලා. ඉතින් ඌ පළවෙනි යාට ඌ බල්ලා කුඩේ ඇරිය ගමන් ඌ කෙලිම්ම ඇවිල බලන්න ඌගේ බල්ලා පැටියව. එච්චර උන්ට ආදරයක් තියෙනවා බල්ලෝගෙන්. අපි බ්‍රීඩර්ස් අතරින් මුකුත් කියන්නේ ඒක වගේ රස්සාවක් වෙන්න පුළුවන්. ඒකම ජොබ් එකක් කියලා බලමු. මොකද දැන් කොරෝනා කාලේ ගොඩක් කට්ටිය මේ ඇනිමල් පැත්තට ගියා සත්තු හදලා ඒගොල්ලන්ට මනි හොයාගන්න පුළුවන් හින්දා. ඉතින් අනිත් එක තමයි දැන් පැටියෙක් දැම්මහම පැටියව වෙන්කොත් පැටියව කියන්නේ පොඩි කාලේ ඉඳන්ම පැටියට මේ පිටිකිරි දෙන්න පුරුදු කරන්න එපා. පැටියට බොන තරම් මව කිරි කියන්නේ අම්මා කිරි දෙන්න ඒකට ගොඩක් පෝෂණ එනවා. ඔව්. එතකොට මේ අපිට දැනෙන හැඟීම් වලට වඩා සත්තුන්ට ගොඩක් හැඟීම් තියෙනවා. මොකද මනුස්සකම දැන් නැති වෙලා ගිහිලා තියෙනවා මේ ලෝකේ. ඉතින් ඒ වගේම සත්තුන්ට මනුස්සගතිය තියෙනවා කියලා කියන්නේ ඒක මාර පුදුම ක්‍රියාවලියක්. මොකද සත්තුන්ට මනුස්සගතිය තියෙනවා. සත්තු කැමති මනුස්සයෙක් එක්ක ඉන්න. ඉතින් ඔයගොල්ලන්ට කියන්න තියෙන සත්තුන් එහෙම ආදරෙන් රැකබලා ගන්න කිසි දෙයකට සත්තුන්ව මායින් කරන්න එපා. සත්තුන්ව මායින් කරන්න එපා. ඒ කියන්නේ සත්තුන් අයින් කරලා දාලා කන්න නොදී තියන්න නෑ. අඩුම තරමේ ගෙදර තියෙන එළුළු බති හරි දෙන්න සතා ඒ සතා ආදරෙන් කනවා. තව දෙයක් තියෙනවා කියන්න ඔගන් ගෙදර බල් එන්න හදන්න බැරි පොඩි පැටව ගම් බල්ලෝ ඉන්නවා නම් කේසෝන් එකේ තැනක් තියෙනවා. ඔගලන්ට ගිහලා බල්ල දෙන්න පුළුවන්. ගොන් ඒ බල්ලව ට්‍රීට් කරලා ඩප් කරන්න දානවා. කියන්නේ කාට හරි බල්ලෙක් ගන්න ඕන නම් හරි ගිහලා බලන්න. එතන බල්ල ඉන්නවා. අපි අනිවාර්යෙන් මේකට ගිහලා වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් කේසෝන් එකේ රෝගන් යනකොට ප්ලීස් ඒක චෙක් කරලා බලන්න. තව මේ ඒ වගේ දේවල් ඔගලන්ට බල්ලන එක පාරට දානවට වඩා ඔගලන්ට හොඳයි ඒ වගේ තැනකට දෙන එක. ඒකට ඉන්ජෙක්ෂන් ගහලා ඔක්කොම කරන ඕනේ ඒගොල්ලන්. ඉතින් වැඩිපුරම වැඩියම හොඳ ඒ වගේ තැනකට බල්ලා දෙන එක. ඉතින් ඒක තමයි අද වීඩියෝ එකට කියන්න තිබ්බේ. මේ පුළුවන් නම් පළවෙනි ඩොග් වීඩියෝ එක තමයි අපි බෙස්ට් ටියුබ් එකෙන් කරපු. ඔයගොල්ලන්ට thank you subscribers දැනට තියෙනවා 180ක්. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක අවසානෙත් එක්ක ඔයගොල්ලෝ බලලා නැති කියලා මම හිතනවා. මොකද අනිවාර්යයෙන් මේ වීඩියෝ එක අවසානෙත් එක්ක බලන්න. මොකද දැන් YouTube එකෙන් දැන් අපිට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම දේ අපි දෙනවා. අපි පරිමදී අපි දෙනවා අනිවාර්යෙන්ම. එතකොට ඕගොල්ලන්ට තව කියන්න තියෙන ඕගොල්ලෝ ඒ වගේ මෙයා කිව්වා වගේ මේ තැනට දෙන්න. එතකොට හොඳට සතුටුන්ට සල ගන්න පුළුවන්. අපි අනිවාර්යෙන් මෙතනට ගිහිල්ලා වීඩියෝ එකක් දෙන්නම්. මම ගිහලා අපි බල්ල පොඩ බල්ල එන්නම් පොඩින්ද. ඉතින් තව දෙයක් තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. මේ දැන් එයා ගියේ බලන්න. මොකද මේ පැටියාව බලන්න ගිහිල්ලා ඉතින් දොර ඇරලා නෙමෙයි අපි ඒ කියන්නේ දැන් අපි මෙතන එළි මහන් ඉඳන් වීඩියෝ එකක් කරන හින්දා අපිට බලා ගන්න පුළුවන් එයා. එළිය දින්නේ ඇතුළ දින්නේ කියලා කොහොමද ඉන්නේ ආයිනවා. එයා ඉන්නේ එයා පැඩියට කිරි දෙනවා. තව ඔයගලන්ට මේ බල්ලෙක් ඒක ආයතනේ දන්නවනේ M බාක් කියන ආයතනේ තමයි ඒක. ඉතින් ඔයගලන්ට ඕන නම් සර්ච් කම්පලන් මේ Google එකෙන් හරි බලන්න පුළුවන් බල්ලෝ. ඉතින් මේ වීඩියෝ එක කරන්න ඇත්තනම අපි කුරුල්ලන් වගේම සත්තුන්ට ආදරය කරන බල්ලන්ට ආදරය කරන මේ වීඩියෝ සත්තුන් වෙනුවෙන්ම වෙන් වෙච්ච නාලිකාවක් තමයි. තව අපේ channel subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. මේක තමයි pet tube.